सुशील प्रेमजयंत महता वर्तमान रजे अध्यापन प्रतिसंस्करण हा विवृत विश्वविद्यालय हा दूरस्थ अध्यापन प्रवर्तन राज्य माते दूरे दरणवा वहाम क्रियात्मक पारिधि ओव एम दूरवलिन इवत् किरीमटाय जनाधिपति वरया नियोग कर एत्ते ए जनाधिपति वरयाट पेवरी एति बलतल प्रकारवाय सुशील प्रेमजयंत महता पसुगे काले पुरावट रजे क्रियाकलापे संबंधेन विवेचन सिदुकला ओहु पसुगे वसरे ओक्टोबर मासेदी पार्लिमेंतुवेदी आंदोलनात्मक प्रकाशयक् सिदुकला ए वेनत् तैन्वलिन हदन नीतिवलट पार्लिमेंतुवेदी ऐ अपि एकंग वन्ने ऐ प्रश्न करमेन स्लिट उसस् अध्यापन आयतने पिलिबंदव यमु ओ प्रश्नयकट पिलितुरु लबा देमिन राज्य मातेवरया पार्लिमेंतुवेदी अदहस् पलकले मेलेसिन මේ පාර්ලිමේන්තුවේ අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපි අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ බල මේ ආයතනට ඇවිල්ලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 82. ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85. දැන් අවුරුදු 36ක්. පළවෙනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒව දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලා ඇවිල්ලායි කියලා. කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා කන්සල්ටේටිව් කමිටියකට ගේනවා මෙතන ඇවිල්ලා ඉතින් අපේ අත උස්සන්න ඕනේ. ජනතාව අපියපත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා. එසේම පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමජයත් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල දැඩි ලෙස විවේචනය කළ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මුලින්ම අසමත් බවයි එහිදී හෙළි කළේ. විශේෂභාරව ඉන්න අය ආණ්ඩුවේ දැනගන්න ඕනේ බඩු මිල පාලනය කරලා දෙන්න. පාලනය කරන්න ඉතින් වෙලපයින් සූදානම් වෙලා කරන්න එපා. පෝර නැති කළාම ගොවියන්ට පෝර දාලා කොහොමද පල දාව ගන්න. කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා තමයි රටම අමාරුවේ දාලා තින්නේ. ඒකට වග කියන්න ඕනේ තීන්දුව ගත්තා. ඩොලර් ප්‍රශ්නේ ඉතින් ඩොලර් නැති කරපු අයගෙන් අහන්න ඕනේ ඩොලර් කොහෙද තින්නේ කියලා. ඒ කියන්නේ කුසුකර්ම අමාත්‍යතුමා මේක කරන්න බැරිද? කුසුකර්මතුමා ෆේල් නේ. ෆේල් අය කවුද කියලා පේනා මිනිස්සුන්ට. අපි ආණ්ඩුවට අපි තීන්දුව ගන්න තැන් වල නැහැ නේ අපි බංකුවක් උඩ තියලා තින්නේ. අපි රිසර්ව් ඉන්නේ. තීන්දුව తీන්න ගත්තත් හරි තීන්දුව తీන්න ගත්තත් හරි තීන්දුව ගන්න තිබුණා. දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන කට්ටියකට තමයි තීන්දුව ගන්න වෙන්නේ. संपूर्ण वाक्यम गानुने දෙදහස් එක වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා මෙරට දේශපාලන ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක් ලෙස හැඳින්වීම නිවැරදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ලෙස 2004 වසරේ ජනවාරි මාස 20 වනදා සිට 2015 වසරේ අගෝස්තු මාස 14 වනදා දක්වා කටයුතු කළා. සිය දේශපාලන දිවිය තුල අමාත්‍ය දුර කිහිපයක් තරමින් රටට මෙහෙවරක් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය දුරෙන් ඉවත් කරන විට කටයුතු කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දුරෙන් ඉවත් කිරීම පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මොනකත් නැති මට ආරංචි මේ ඇමතන තුරින් රාජ්‍ය ඇමතන තුරින් අයින් කළා කියලා මේ ලොකු දේවල් නෙමෙයි ඉතින් මම ඇමතිවරයෙක් උනේ 2006 පාර්ලිමේන්තුවට ආපු ගමන් ඉතින් ජනාධිපතිතුරු 3 දිනක් කරත මම වැඩ කළා තියෙනවා මේක ඉතින් අපේ මල්ගේ වෘත්තියක් තියෙනවනේ හෙට ඉඳලා එහෙ යනවා උසාවියට දැන් මේ සම්බන්ධව ඔබතුමාට දැනුවත් කරලා තියෙනවා නෑ එහෙම දැක්ක බව නෑ එහෙම දැනුවත් කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් මාධ්‍යෙන් එහෙම තමයි අපි දැනගන්නේ අයින් කළයි කියලා දැන් ඔබතුමාව ඉවත් කරන්න හේතු කාරණා විදිහට දක්වලා තියෙන්නේ මොනවද එහෙම හේතු දක්වන්න අවශ්‍ය නැහැ නේ විධායක ජනාධිපතිවරයාට බලතල දිනවා ඕන කෙනෙක්ව පත් කරන්න ඕන කෙනෙක්ව අයින් කරන්න මත් ඇත්තටම වෙලා තියෙන්නේ දන්නේ මම අර පෙරේදා පොලේ ගියාම ඉතින් මේ ඔබතුමාලගේම සහෘදෙක් කැවිලා මගෙන් ඇහුවා මේ භාණ්ඩ මිලගෙන මිරිස් මිල මිරිස් කිලෝවක් 1200යි මෙහෙමයි මෙහෙමයි මං කෝ ඉතින් මේක සම්පූර්ණ මේ කෘෂිකර්මය ෆේල් ගත්ත ප්‍රතිපත්ති තීන්දුව ෆේල් බව පේනවා. ඉතින් ජනතාව වෙනුවෙන් තමයි අපි කතා කළේ. දැන් අපි දැක්ක මේ කලිනොත් රජයේ අමාත්‍යවරු මෙතෙම දూరు මේ රජයේ විදිචනය කරනවා. හැබැයි ඔබතුමා තමයි පළමුව ඉවත් කරන්නේ. ආයෙත් එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න අපි දැක්කේ. ඕ නෑ දැන් මම හිතන්නේ ඊයේ අමාත්‍ය මණ්ඩලෙදිත් ඔය මොනමන හරි කතා වෙන්නේ නැති. පාර්ලිමේන්තුව ඉතින් වගකීම් බාර දීලා තිනෝන්නේ අඩුම ගාන මේ අධ්‍යාපන සූසුකම් අනුව සනී පරීක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ අධ්‍යාපනයේ වටිනාකම. දැන් ඔබතුමා වගේ ජේෂ්ඨයෙක් මේ ආණ්ඩුව ඉවත් කළා මොකද්ද මේ අය මේ කරන්නේ? ආණ්ඩුව හැටියට මම ජේෂ්ඨ නැතුව ඇති. හැබැයි රටේ දේශපාලනේ හැටියට මම මේ මගේ යුතුයකම් කොටස ඉටු කරලා තිනවා හැම ජනාධිපතිවරයෙක් යටතේම. වෙච්ච දේ සම්බන්ධයෙන් මොකද ඔබතුමාට කියන්නේ? වෙච්ච දේ සම්බන්ධයෙන් මම හිතන්නේ
මගේ අනාගත දේශපාලනයට ආශිර්වාදයක් මේක ජනාධිපතිවරයා මේ වගේ තීන්දුවක් ගනිවි කියලා ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කියලා එහෙම දෙයක් දැනුණාද මෙහෙම නොගත්තනම් තමයි ප්‍රශ්නේ ඇයි ඔබතුමා එහෙම කියන්නේ එහෙම කියන්නේ රටේ ඉතින් වැඩපිළිවෙල යන හැටියට ආර්ථික කටයුතු මෙහෙවන හැටියට රටේ අනික් කටයුතු මෙහෙවන හැටියට පේනවා කොහටද අපි යන්නේ කියලා හිතනවාද ඒ වගේන අපි කතා කිරීම ජනතාව වෙනුවෙන් කතා කිරීමක් ඉතින් ජනතාව වෙනුවෙන් කතා කරලා නැත්නම් ආණ්ඩුවකට නිවැරදි වෙන්න බෑ ඒ කියන්නේ ආණ්ඩුව ඇතුලේ ගැටලු තියෙනවා ඒ නිසා මම දන්නේ නැහැ ගැටලු තියෙනවද නැද්ද කියලා ජනතාව අපි උපත් කරලා තිනවා ඒ වෙනුවෙන් අපි අදහස් ප්‍රකාශ කරලා තිනවා ඒ කියන්නේ ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේදී අර දැන් පොහොර නැති වුණත් ඊයේ හොඳ පොහොර ටිකක් දාලා තිනවා බෝ ඉවත් කරන්න ඕනෙමයි කියලා ඒකේ ප්‍රතිඵලය ඔය එහෙම ආරංචියකුත් තිනවා කාගේ උමනාව මතද මේක වෙලා තියෙන්නේ නෑ එම් කාගේවත් උමනාව මත නෙවෙයි ඉතින් ඒක විදහක තීන්දුවක් කාටවත් ඒක ප්‍රශ්න කරන්න බෑ ඒ කියන්නේ 20 බලතල දැන් ජනාධිපතිතුම අධ්‍යාත්මක කරනවාද 20 නොතිබ්බත් බලතල තිබුණා ඉතින් 20 අනු අගමැතිතුමා වුණත් ඕනනම් පුළුවන් ජනාධිපතිවරයෙකුට අයින් කරන්න ඉදිරි දේශපාලනයේ හැරුම් ලක්ෂයක් එන්න පුළුවන්ද මේක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ රටේ ජාතික දේශපාලනයේ මේක බලපාන්න පුළුවන් ඔව් අපි දේශපාලනයේ මේ අතපල්ලෙම වැටලා නෑනේ කෝට්ටේ නගර සභාවෙන් පටන් ගත්තේ මම 91 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉතින් සංධානයේ ලේකම්කට අවුරුදු 11ක් ඉඳලා තිනෝ ජනාධිපතිතුරු තුන්දෙනෙක් යටතේ මං සංධානයේ මෙහෙवला තිනෝ මැතිවරණ ගණනාවක් ජයග්‍රහණය කළා දීලා තිනෝ දේශපාලන ඉතිහාසයක් තිනෝ අවසාන වශයෙන් ආණ්ඩුවට පසුතැවෙන්න වේවිද ඔබතුමා සම්බන්ධයෙන් මේකට තීරණය ගන්න මං සම්බන්ධයෙන් ගත්ත තීන්දුවට වඩා ආණ්ඩුව ගන්නා වූ වෙනත් තීන්දුව සම්බන්ධයෙන් තමයි නැවත සලකා බලන්න වෙන්නේ ඔබතුමා මීට පෙරත් සඳහන් කරා මේ වගේ දේවල් අත්විඳින්න වෙලා තියෙන්නේ මේ නොදන්න කට්ටිය මේ ඇඟිලි ගැසීම් නිසා කියලා උන්දි රටේ ජනතාවට අවුරුදු 5කට වතාවක් අවස්ථාව ලැබෙනවනේ මේ සියලු දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න එතකොට අපි බලමු ඒ ගන්න තීන්දුව මොකක්ද කියලා. මේ අතර සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍යතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් අද පෙරවරුවේ විමසීමක් සිදු කළා. එෙහිදී අමාත්‍යවරයාගෙන් හිමි වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ 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 එහෙම ඔබතුමාලා නිහඬයි ඇයි ඔබතුමාලගේ සටන් සාගයේ ඉවත් කළා ඔබතුමාලා නිහඬයි මට අපිට උත්තර දීලා යන්න කැමතුම මෙහෙම මෙහෙම ආණ්ඩුවට යන්න පුළුවන්ද මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද ඔබතුමාගේ ඔබතුමාට බය වෙලා වගේ ඉවත් කිරීම බය වෙන්න මොකටද ඇයි ඉතින් අදහස දක්වලා ඉන්න ඔයගොල්ලන්ට ඕනේ ගින්දරද ඔය ආණ්ඩුව දෙදර්ලාද කිසිම දෙයක් पार्लिमेंट्री සුසිල් ප්‍රේමජාත් මහතා රාජ්‍ය මාත්‍ය දුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා. ගැන තොරතුරු හරියට දන්නේ නැහැ. ඉවත් කිරීමේ හේතුව ඔහු කරපු අන්තිම ප්‍රකාශය නම් ඒ ගැන මයිතන්නේ පුදුයන් පෙරමුණේ යම් කිසි විමර්ශනයකින් පසුව තමයි වෙන පියවරක් ගන්න ඕන. දැනට එතුමා ඉවත් කර තිබෙන හේතුව ඒකමද කියලා මම දන්නේ. අමතුම දැන් රජයේ විවේචනය කරන්න බැරනම් ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් දක්වන්න බැරනම් කැබිනට් එකේ ඉන්න බැරනම් යන්න කියලා කියනවා. ඔය කාරි එහෙම කිව්වට අපි අයිතිය ලබා ගන්නවා. කැබිනට් එකේ ඉඳිමින් ආණ්ඩුවේ යම් කරුණු ගැන වෙනස් මත බල කරන්න. පළ නොකිය පළා බෙදීමක්. එතකොට තවදුරටත් ඉන්න පුළුවන්. නෑ මේක නෑ මේකේ තියෙන්නේ අපි ආනවා අපිට පුළුවන් ද වෙනස් මත බල කරන්න. යුග දන වී ප්‍රශ්නයම කියන අපිට වෙනස් මතයක් තියෙනවා. අපිට වෙනස් මතය බල කරන්න බැරි නම් ඒක අපිට අපේ දේශපාලනයට අපි කරගන්න ලොකු හානියක්. මේ පැවිදි කැබිනට් හමුවේදී එවැනි තීන්දුව తీරන දැනුම් දුන්නද අමාත්‍ය ධුර වෙනස් වෙනවා ආව. නෑ නෑ. හැබැයි සුසිල් ප්‍රේමජාන් තමතුමා ගැන ප්‍රකාශ වුණා. ඔහුගේ කරුණු දැක්වීම ඒගොල්ලන්ගේ අදහස ඇටියට ආණ්ඩුවට කරපු බරපතල හානියක් කියලා. ඔබතුමාට යම් කිසි ආකාරයකින් එවැනි නෑමට මේ ගන්න. මට කි ස්ටේට්මන්ට් මගේ අමාත්‍ය ධුරේ අහිමි වීමක් කැබිනට් මණ්ඩලෙන් ඉවත් කිරීමක් පිළිබඳ කිසිම අවධානමක් නැහැ. යම් කිසි විදිහකින් මේ ඉඟියක් දෙනවද මේ ආකාරයට ආවොත් මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ කියන්නේ. නෑ ඉඟියක් ඕනේ නෑනේ. කෙලිම කිව්වා නම් හරි අපි මේ ඉස්සෙල්ලම වෙනස් මත බල කරපුවා. ඉතින් අපිට කෙලිම කිව්වොත් ඔබ මේ අමාත්‍ය ධුරේ අත්හැරලා යන්න එක්කෝ ඔබ තවදුරටත් අමාත්‍ය ධුරේ තබාගත නොහැක කියලා ඒක අපි බලගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.